හයි කියන හැම දෙනාටම. අපි කලින් සතියේදී ගොඩක් කාලයකට පස්සේ හම්බුණා. හම්බුණා විතරක් නෙමෙයි, කතා කරා Game of Thrones ගැන සුපුරුදු විදිහටම. එතනදී මං ඔයාලට කිව්වා HBO ආයතනය විසින් මොන වගේ ප්‍රීක්වල්ස්ද දැන්ට ප්ලෑන් කළ තියෙන්නේ. ඒ කියන්නේ මේ Westeros වල Game of Thrones කතාමාලාවේ ඒ කාල පරාසයට පෙර ඉතිහාසයේ සිද්ධි දාමයන් අලලා මොන වගේ TV series ඉස්සරහට ප්ලෑන් කළ තියෙන්නේ කියලා. විශේෂයෙන්ම House of the Dragon කියන TV series එක දැන්ට ගොඩක්ම ෂුවර් TV series එකක්. අපි ඒ ගැන කතා කරා. බැලුවේ නැත්නම් මම link එක දාන්නම් අනිවාර්යයෙන්ම බලන්න. එතකොට අද වීඩියෝ එකේදී මම පොරොන්දු වෙච්ච වගේම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Game of Thrones වලට අමතරව මොන වගේ TV series ද තියෙන්නේ, විශේෂයෙන්ම දැනට මොන වගේ TV series ද තියෙන්නේ, නුදුරානාගතයේදී මොන වගේ TV series ද එන්න තියෙන්නේ, ඒ වගේම conceptual level එකේ තියෙන TV series මොනවද කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකට හේතුව තමයි මේ අතර ඇත්තටම ඔයාලා Game of Thrones වගේම ආදරය කරන ආස කරන TV series එකක් තියෙන්න පුළුවන්. ඇත්තටම මම මේ TV series එක produce කරන channel streaming services ගැන කතා කරද්දී ඔයාලට Netflix සහ Amazon Prime කියන වචන දෙක නිරන්තරයෙන්ම ඇහෙනවා. පුළුවන් තරම් සල්ලි වියදම් කරලා high quality fantasy series හදලා එයින් එකක් හරි Game of Thrones success එක තරමටම අරගෙන එන එක තමයි ඔවුන්ගේ plan එක. එතකොට මේ සමහරක් අපි කතා කරන TV series එක season එකකින් දෙකකින් ඉවර වෙන්න පුළුවන්. හැබැයි එතනින් ඔවුන් ඇත්තටම ප්‍රිය කරන TV series, එහෙම නැත්නම් ඔවුන් ඇත්තටම සාර්ථකයි කියලා අඳුරගන්න TV series අපි හිතන වගේම season 5කට 8කට වගේ කාලයකට යන්න ගොඩක් අවස්ථා තියෙනවා. අපි මුලින්ම කතා කරන්නේ His Dark Materials කියන TV series එක ගැන. මේක BBC One ආයතනයෙන් තමයි මුලින්ම ප්‍රොඩියුස් කරන්න පටන් ගත්තේ. පස්සේ HBO එකත් ඇවිල්ලා ඔවුන් මේ ප්‍රොඩක්ෂන් වැඩ කටයුතු අවසන් කරා. මේ කතාවට එහෙම නැත්නම් මේ TV series එකට පාදක වෙලා තිබෙන්නේ His Dark Materials කියලාම ආපු නවකතා series එකක්. මේක පොත් තුනකින් සමන්විතයි. මීට අවුරුදු ගණනාවකට පෙර තමයි ඇත්තටම මේ පොත් මුලින්ම නිකුත් වුනේ. එතකොට මේ පොත්වල තිබෙන සුවිශේෂත්වය, එහෙම නැත්නම් මේ කතාවේ තියෙන සුවිශේෂත්වය තමයි ඔයාලා කියවද්දි තේරෙවි පොඩ්ඩක් අර අපි දන්න අතීත කාලයේ තිබුණු ක්‍රිස්තියානි පල්ලිය සහ ඒ පල්ලිය මොන ආකාරයෙන්ද සයන්ටිෆික් ඩිස්කවරිස් වලට පොඩ්ඩක් එරෙහිව හිටියේ කියන කාරණාව, එහෙම නැත්නම් ඒ කන්සෙප්ට් පාවිච්චි කළ තමයි මේ TV series එක හදලා තියෙන්නේ. වර්ල්ඩ් බිල්ඩින් එක අතින්, එහෙම නැත්නම් ලෝකය නිර්මාණය කිරීම අතින් ඔවුන් විශේෂයෙන් මේ කතාව ලියපු රචකයා ලොකු දෙයක් කරලා නැහැ. පැරලල් වර්ල්ඩ් කන්සෙප්ට් එක මේ TV series එක තියෙනවා. ඔයාලට මතක නම් ස්පෙල් බයින්ඩර් TV series එක, එහෙම නැත්නම් මායාබන්ධන TV series එක. එතනදිත් තිබුණේ මේ පැරලල් යුනිවර්ස් කන්සෙප්ට් එක, කොහොමද මේ අපේ පෘථිවිය ඉඳලා වෙන ලෝකවල වලට යන්නේ කියලා. එතකොට එහෙම ගත්තහම මේ TV series එක ස්පෙල් බයින්ඩර් ඒ ක්වොලිටි එක තියෙනවා. හැබැයි ස්පෙල් බයින්ඩර් වල තියෙන කතාවට වඩා පොඩ්ඩක් ගැඹුරුවෙන් වැඩි කතාවක් තමයි His Dark Materials වල තියෙන්නේ. Earth එක, එහෙම නැත්නම් අපි ජීවත් වෙන මේ කාලේ පෘථිවිය මේ TV series එකේ කතාවට පාදක වෙලා තිබුණට පෘථිවිය නෙමෙයි මේ කතාමාලාවේ ප්‍රධානම පරිසරය, එහෙම නැත්නම් ප්‍රධානම ලෝකය වෙන්නේ. ප්‍රධානම ලෝකය වෙන ලෝකය පෘථිවියටම සමාන්තර පෘථිවියේ තිබෙන නගර රටවල් තිබෙන තවත් ලෝකයක්. හැබැයි එහෙ සෙටින් එක පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ තාක්ෂණය අතින් සහ ඇත්තටම ලොකු 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 වෙනස්කම් තියෙන ලෝකයක්. මේකේ ප්‍රධානම දේ තමයි හැම මිනිස්සෙක්ටම තමන්ගේ ආත්මයත් එක්ක බැඳිච්ච ඩීමන් සත්වෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ පුද්ගලයා පිරිමි කෙනෙක් නම් ඒ ඩීමන් ගැහැණු සතෙක්, ඒ වගේම ඒ පුද්ගලයා ගැහැණු කෙනෙක් නම් මේ ඩීමන් පිරිමි සතෙක්. ඒක වෙනස් වෙන එක්සෙප්ෂන් රෙයා කේසස් තියෙනවා, බට් කොමන් පැටර්න් එක ඒක. ඒ වගේම තව සුවිශේෂ කාරණාවක් තමයි මේ ලෝකේ ඉන්න ළමයින්ගේ ඒ ඩීමන්ස්ලගේ ස්වරූපය ටක් ටක් ගාලා එක එක වෙලාවෙදී වෙනස් වෙනවා. ඒ කියන්නේ කුඩා කාලේ අර ළමයින් තාමත් වෙනස් වෙමින් පවතින නිසා, ස්ථාවර තත්වයකට ඇවිල්ලා නැති නිසා මේ ඩීමන් සත්වයා සමහරක් වෙලාවට හාවෙක් වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට සමනලෙක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි තිබෙන්නේ. හැබැයි අපි කියන අර වැඩි විහිටපත් වෙද්දී මේ සත්වය, එහෙම නැත්නම් මේ ඩීමන් සත්වය එක ෆෝම් එකක් ගන්නවා කියන කන්සෙප්ට් එක තමයි තියෙන්නේ. ඊට අමතරව තියෙන තව සුවිශේෂ කාරණාව තමයි මේ පුද්ගලයේ ඉන්න කලාපේම ගොඩක් නොදුරින්ම මේ සතා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඕන් දෙන්නට බෑ
පුද්ගල එක තැනකිද්දි සතාට ගොඩක් ඈතින් ඉන්න. මොකද ඔවුන් ආත්මීය වශයෙන් බැඳලා තියෙන්නේ. ඔවුන් කතා කරනවා එකන එක. සාමාන්‍යයෙන් මේ ඩීමන් සත්වයා තමන්ගේ පුද්ගලයා එක්ක කතා කරාට ගොඩක් අඩුවෙන් තමයි වෙනත් පුද්ගලයන් එක කතා කරන්නේ. හැබැයි සමහරක් වෙලාවල් තිබෙනවා මේ ඩීමන්ස්ලා එහෙම නැත්නම් මේ සත්තු එකිනෙකා කතා කරනවා, එහෙම නැත්නම් එකිනෙකාට චැලෙන්ජ් කරන එහෙම අවස්ථා තිබෙනවා. දෙවැනියට මම කතා කරන්නේ කාර්නිවල් රෝ කියන ටීවී සීරීස් එක. මේකත් ඇමසන් ප්‍රයිම් විසින් නිෂ්පාදනය කරපු ටීවී සීරීස් එකක්. මං අද කතා කරන ලිස්ට් එකට මේක ඇතුළත් කරනවද නැද්ද කියන එක මං ගොඩක් කල්පනා කරා. අන්තිමේදී මං ඇතුළත් කරලා ඔයාලට කියන්න තියෙන්නේ කොටස් තුනක් අනිවාර්යයෙන්ම බලන්න. කොටස් තුනක් හරි හතරක් හරි අනිවාර්යයෙන්ම බලන්න. බලලා තීරණය කරන්න ඔයාලා කැමතිද නැද්ද කියලා. මම මෙහෙම කියන්නේ හේතුව තමයි කාර්නිවල් රෝ ගැන තියෙන අදහස පොඩ්ඩක් බයිපෝල ගතියක් තියෙනවා. ඒ කියන්නේ සමහරු මේ ටීවී සීරීස් එකට ගොඩක් කැමතියි. හැබැයි කැමති නැති අය මේකට කැමතිම නැහැ. මේකේ සබ්ජෙක්ට් මැටීරියල් එක ගත්තාම පොඩ්ඩක් විතර රේසිසම් සහ මේ ඉමිග්‍රන්ට්ස්ලට කොහොමද වෙස්ටර්න් සොසයිටි එක රෙස්පොන්ඩ් කරන්නේ, කොහොමද ඉමිග්‍රන්ට්ස්ල ගැන ඔවුන් ටිකක් විතර අපි කියන චුට්ටක් එක්ස්ට්‍රීම් විදියට බලන්නේ කියන ඒ කන්සෙප්ට් එක තමයි තියෙන්නේ. සහ පොඩ්ඩක් විතර ඒ පොලිටික් සීන් එක පොඩ්ඩක් මේ කතාව මාලාව පුරාවටම යනවා. හැබැයි සාමාන්‍ය වෙන රටකින් එන මිනිස්සු වෙනුවට ඔවුන් තීරණය කළ තිබෙන, එහෙම නැත්නම් මේ ටීවී සීරීස් එකේදී හදලා තිබෙන්නේ මේ ලෝකේ ඉන්නවා ෆේ පිරිසක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු මිනිසුන් ඕන හැමෝම සතෙක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ මනුෂ්‍ය ස්වරූපයෙන් ඉන්න ෆේස්ලා, එහෙම නැත්නම් මේ සුරංගනාවියෝ කියන්නත් බෑ, පොඩ්ඩක් ඒ මායාකාරී සත්වයන්වත් පොඩ්ඩක් විතර අඩු කුලයේ විදිහට, එහෙම නැත්නම් පොඩ්ඩක් තමන්ට පහත් තත්ත්වයෙන් තමයි සලකන්නේ. එතකොට මේ බර්ග් කියන ජනපදයේ ෆේස්ලා සාමාන්‍යයෙන් බහුලව හිටපු ප්‍රදේශයක් තිබුණා. ඔවුන් කිසි කරදරයක් නැතුව හිටිය කාලයක් තිබුණා. ඊට පස්සේ මේ පැක්ට් එක කියලා වෙන රටවල් කිහිපයක් එකතු වෙලා මේ ෆේස්ලට පහර දෙනවා ඔවුන් එලවා දමන්න මේ ෆේස්ල ඉන්න භූමියෙන්. එතකොට බර්ග් ජනරජය සාමාන්‍ය මිනිස්සුන්ගේ හමුදාව මේ පැක්ට් එකට විරුද්ධව ෆේස්ල වෙනුවෙන් පෙනී සිටමින් සටන් කරා. හැබැයි යුද්ධය යන අතරතුරදි මේ පැක්ට් එක තමයි අවසානයේදී මේ යුද්ධය ජයග්‍රහණය කරන්නේ. බර්ග් ජනරජය පැක්ට් එකට ඒ පරාජය වෙලා, එහෙම නැත්නම් පරාජය බාරගෙන ඔවුන් යුද්ධයෙන් අයින් වෙනවා. පැක්ට් එක මේ ෆේස්ලගේ මේ නිජ භූමිය අල්ලගන්නවා විතරක් නෙමෙයි, ඒ නිජ භූමිය ඇතුලේ මේ ෆේස්ලව හිර කරගන්න ස්වරූපයක් තිබෙනවා. ඒ කියන්නේ ෆේස්ලට සාමාන්‍යයෙන් අත්අඩු තියෙනවා, ඔවුන්ට පියඹල යන්න පුළුවන්. නමුත් මේ පැක්ට් එකේ ඒ මිනිස්සු කරන්නේ ඒ හිර කරගන්න ඕන නිසා මේ කම්බි රැහන් අදිනවා සම්පූර්ණ කලාපයේම. එතකොට ෆේස්ලට පියාඹල යන්න විදිහක් නැහැ. ඉන් පස්සේ කතාව ඉස්සරහට යන ආකාරය තමයි මේ කතාවේ තියෙන්නේ. එතකොට මං කලිනුත් සඳහන් කරා වගේ කොටස් 3 4ක් බලන්න. බලලා ඔයාලට අල්ලලා ගියොත් ටීවී සීරීස් එක කන්ටිනියු කරන්න, නැත්නම් අත්හැරලා දාන්න. ඒක තමයි කාණිවර රෝ ගැන මට කියන්න තියෙන්නේ. ඊළඟට දෙසැම්බර් මාසේ 20 වෙනිදා ඉඳන් Netflix වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා විචර් කියන ටීවී සීරීස් එක. මේකත් මම දැනට කියවන කතා මාලාවක්, එහෙම නැත්නම් කතා පොතක ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. විචර් කතා මාලාව ගැන කතා කරද්දී ඇත්තටම බුක් සීරීස් එක වගේම මේ බුක් සීරීස් එකෙන් හදපු කම්පියුටර් ටීවී ගේම් සීරීස් එකකුත් තියෙනවා. ඇත්තටම මේ නිර්මාණකරුවන් කියන විදිහට Netflix එකෙන් කියන විදිහට මේක ඔවුන් ගොඩක්ම බුක් සීරීස් එකට ට්‍රූ වෙන විදිහට, එහෙම නැත්නම් බුක් සීරීස් එකේ තියෙන ඒ කතාවට සාධාරණයක් වෙන විදිහට තමයි ඔවුන් ටීවී සීරීස් එක නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ විචර් සීරීස් එකේ නවකතා විතරක් නෙමෙයි පස්සේ එළි දක්වපු කෙටි කතා තිබෙනවා මේකේ නවකතාවලට කලින් කාලය අලලා. එතකොට ඔවුන් ඒ කතාත් අරගෙන තමයි මේ ටීවී සීරීස් එක හදන්නේ. මේ ටීවී සීරීස් එකේ පාදකවල තියෙන්නේ විචර් කියලා පුද්ගලෙක්. ඇත්තටම විචර් කියන්නේ ප්‍රොෆෙෂන් එකක්, ගෙරල් කියන්නේ ඒ විචර් කෙනෙක්. විචර් කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ ඔහු කුඩා කාලයේදීම යම් කිසි ආකාරයක බලයක් ශක්තියක් අරගෙන තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ ලොකු පුහුණුවකින් පස්සේ තමයි විචර් කෙනෙක් බවට පත් වෙන්නේ. මේ ලෝකේ ආරම්භ වෙද්දී මිනිස්සු ඉන්නත් කලින් මේ ලෝකේ ජීවත් වෙලා තිබෙන්නේ පිසාචරයන්, රකුසන් සහ වැම්පයර්ස් වගේ බිහිසුණු සත්තු, එහෙම නැත්නම් මොන්ස්ටර්ස්ලා. මිනිස්සු මේ ලෝකේ පදිංචි වෙන්න පටන් ගත්තයින් පස්සේ
විචර්ස්ල මේ සතුන්ව හන්ට් කරමින් එකැනේ මේ ලෝකින් ඒ සතුන්ව නිරපාහරින්න එම නැත්තම් ඔවුන්න මේ මිනිස්සු ජීවත්වන කලාපයෙන් ඈත් කරලා තියන්න අපේ ඔය ඉන්න ආතුරය ඒ වගේ පිරිසක් තමයි මේ විචර්ස්ලා කියලා කියන්නේ. හැබැයි දැන් මේ කතාමාලාව වෙන කාලය වෙනකොට ගොඩක් විචර්ස්ලා මේ ලෝකෙන් ගිහිල්ලා ගොඩක්ම දුර්ලභ කොට්ටාශයක් තමයි විචර්ස්ලා කියලා කියන්නේ. ඒවගේ මේ කතා ලියල තිබෙන්නේ පෝලන්ත ජාතික සැපෝස්කි කියන පුද්ගලයා. මුලින්ම ඇතරම පෝලන්ත භාෂාවෙන් තමයි මේක ප්‍රකාශයට පත් වනේ, පස්සේ තමයි ඉංග්‍රීසිවලට මේ පොත් පරිවර්තනය වුණේ. එතකොට සැපෝස්කි මේ නෙට්ෆලික්ස් ටීවී සිරිස් එකේදී නිර්මාණශීලී උපදේශකෙක් විදිහට, එහෙම නැත්නම් ක්‍රියේටිව් කන්සල්ටන් කෙනෙක් විදිහට එකතු වෙනවා. මේක ගොඩක් හොඳ කාරණාවක්. මොකද අවුරුදු 30ක් තිස්සේ ඔහු හදපු මේ විච චරිතයට පාදක වෙච්ච මේ ලෝකය ඔහු තරම් දන්න කෙනෙක් නෑ. එතකොට මේ ටීවී සිරිස් එකේදී ඒ ලෝකයේ තියෙන දේවල්, දේශපාලනය, මේ චරිත ගොඩක් හොඳින් ඉස්මතු කරන්න මේ නෙට්ෆ්ලික්ස් නිර්මාණකරුවන්ට හැකියාව ලැබේවි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මේ මම මුලින්ම කතා කරේ දැනට විකාශය වෙන, එහෙම නැත්නම් නිෂ්පාදනය වෙලා අවසාන වෙලා තියෙන ටීවී සිරිස්. ඊළඟට මම කතා කරන්නේ අපිට නුදුරු අනාගතයේදී බලන්න පුළුවන් දැනටමත් ප්‍රඩක්ෂන් වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන, ගොඩක්ම එනවා කියලා ෂුවර් කරන්න පුළුවන් ටීවී සිරිස්. මේ අතර පළවෙනිම එක තමයි ඇමසන් ප්‍රයිම් විසින් නිෂ්පාදනය කරන ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ටීවී සිරිස් එක. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කියන නම ඒ කතාව ඔයාලට අමුතු දෙයක් නෙමෙයි. ඒ චිත්‍රපට බලලා නැත්නම් මේ වීඩියෝ එක බලන්නේ මොකද කියලා අහන තමයි මට සිද්ධ වෙන්නේ. මොකද ෆැන්ටසි වල තියෙන ප්‍රධානම කතාව ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කියලා කිව්වොත් ඒක සමහරක් වෙලාවට කෙනෙක් විවාද කරන්න පුළුවන්. නමුත් ඒක ඉතාමත්ම සත්‍යයට ගොඩක්ම සමීප කාරණාවක්. ගොඩක්ම රිච් ලෝකයක තමයි මේ කතාව තියෙන්නේ. ඔයාලා දන්නවා මේකේ මේ රින්ග්ස් කිහිපයක් මිනිස්යන් එල්ෆ්ස්ලා සහ මේ ඩෝෆ්ස්ලා අතර බෙදාගෙන උනා. ඊට පස්සේ ඒ හැම මුද්දක්ම පාලනය කරන තවත් එක ප්‍රබල මුද්දක් තිබුණා. මේ මුද්ද වටේ තමයි මේ කතාව ඇති වෙන්නේ. එතකොට ටීවී සීරීස් එකට එන කතාව මීට කලින් කාලයේදී කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ උන් දැනටමත් ටීස් කරලා තිබෙනවා සෙකන්ඩ් ඒජ් එකේ, එම නැත්නම් මේ මිඩල් ඒත් එකේ සෙකන්ඩ් ඒජ් එකේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ කියලා. හැබැයි අපි අර ෆිල්ම්ස් වල දැකපු සමහරක් චරිත, විශේෂයෙන්ම මේ ගොඩක් ජීව කාලයක් ආයුෂ කාලයක් තිබෙන එල්ස්ලා අපි දන්න චරිත කිහිපයකුත් මේ ටීවී සිරිස් එකේදී අපිට දකින්න පුළුවන් වේවි. ඒ වගේම චිත්‍රපටවලදී මේ සෞරාන් කියන ප්‍රධාන විලන් කතාවේ ඔහු මනුෂ්‍ය ෆෝම් එකකින් නිමේ තිබුණේ. නමුත් මේ ටීවී සිරිස් එක තියෙන කාලයේදී ඔහු මනුෂ්‍ය ෆෝම් එකේ හිටිය විතරක් නෙමෙයි, ඔහු ගොඩක්ම ප්‍රබල පුද්ගලයෙක්. ඒ වගේම මේ ලෝඩ් ඔෆ් රින්ග්ස් ඒ ලෝකේ කලාප ආක්‍රමණය කරමින් විශාල පෙරලියක් ඇති කරමින් තිබුණේ. ඇමසන් ප්‍රයිම් ගැන කතා කරද්දී මේ විදිහට එන තියෙන තවත් ටීවී සිරිස් එකක් තිබුණා. මේ ටීවී සිරිස් එකේ නම Wheel of Time. ඇත්තටම ෆැන්ටසි පොත් කියවන අය ගොඩක් කියවපු පොතක්. හැබැයි පොත් 14ක් විතර තියෙන නිසා මම කියවන්න ගත්තේ නැහැ. ටීවී සිරිස් එක ආවම බලනවා කියලා හිතුවා. මේ කතාවත් ආරම්භය මුලින් ගත්තාම ගොඩක් දුරට මේ Lord of the Rings කතාවට සමානකමක් දක්වන කියලා තමයි කියන්නේ. ලෝකේ මේ හදන ලෝකේ, එහෙම නැත්නම් මේ හදන ෆැන්ටසි ලෝකේ තිබෙන සිද්ධිදාමයන් නැවත නැවත ඇතිවීම සහ එයට සිදුවෙන බලපෑම්, එය නවත්වන්න වීරයන් විසින් ගෙන යන ක්‍රියාමාර්ග වගේ දෙයක් තමයි මේකේ හැඳින්වීමේදී අපිට කතා කරන්න තියෙන්නේ. අපි ටීවී සිරිස් එක අවම බලමු. මේ කතාවත් Amazon Prime විසින් තමයි ඕඩර් කරලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටිං කාරණාවක්. මොකද මේ එකම වගේ ටීවී සිරිස් දෙකක් තමයි එතකොට Amazon Prime විසින් එන්නේ. මේකේ දැනට තියෙන තොරතුරු අනුව පළවෙනි සීසන් එකේ ස්ක්‍රිප්ට්ස් දැනටමත් හදලා ඉවරයි. ඔවුන් දැනට දෙවෙනි සීසන් එකේ ස්ක්‍රිප්ට්ස් ප්‍රිපෙයාර් කරන ගමන් තමයි ඉන්නේ. එතකොට මම මේ රිවිව් එකේදී සඳහන් කරපු කැටගරි තුනෙන් අන්තිම කැටගරි එක වෙන්නේ මේ තාම ඩ්‍රාෆ්ට් ලෙවල් එකේ, කන්සෙප්චුවල් ලෙවල් එකේ තියෙන ටීවී සීරීස් මොනවද කියන එක. ඊළඟ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෙන්න ගොඩක්ම හැකියාව තියෙනවා කියලා ගොඩක් දෙනෙක් පිළිගන්න කතාමාලාවක් තමයි කින් කිලර් ක්‍රොනිකල්ස් කියන කතාමාලාව. මේක ට්‍රයලොජි එකක්, එහෙම නැත්නම් පොත් තුනකින් සමන්විත කතාවක්. තාම පොත් දෙකක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. ටීවී සීරීස් එකක් තාම ඇවිල්ලා නැති වුණාට පොත් සංසන්දනය කරද්දී මේ Song of Ice and Fire කියන බුක් සීරීස් එකත් එක්ක ගොඩක් කම්පයා වෙන, ඒ වගේම ගොඩක් මිතොලොජීස්, ඒ වගේම
කම්පලෙක්ස් වර්ල් එකක් තියෙන කම්පලෙක් හැරක්ටර්ස් තියෙන පොතක් විදිර තමයි අඳුන්නන්නේ. එකේ පළවෙනි පොත තමයි මේ නේම් of the wind කියන හඳුන්නන මේ පොත. ගොඩම් ඉන්ට්‍රස්ටිං කතාව. එතකොට මේ කතාව ලයින්ස් ගේට් කියන ආයතන ප්‍රඩියස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ කතාවේ අපි කියන නිෂ්පාදන අයිති එහෙම නැත්නම් ඒක ප්‍රචාරය කිරීම මුලින්ම ෂෝ ටයිම්ස් විතින් අරගෙන තිබුණා. ඔවුන් ඒකේ ප්‍රී ප්‍රඩක්ෂන් වල තමයි හිටියේ. කියන්නේ මේ ඩිරෙක්ටර්ස්ලා ස්ක්‍රිප්ට්ස් එහෙම ප්‍රිපෙයා කරන එක. නමුත් මෑතකදී කියන්නේ ගිය මාසෙදී ආපු නිවුස් එක තමයි ෂෝ ටයිම්ස් දැන් මේ ටීවී සීරීස් එක කරන්න නැතුව ඔවුන් අත්හැරලා තිබෙනවා. ඒ කියන්නේ වෙනත් ආයතනයකට මේක ගන්න පුළුවන්. හැබැයි ඉන්ටරෙස්ටින්ම දේ තමයි මේ ෂෝ ටයිම්ස් මේ කතාව ගන්න කාලෙදී ගොඩක් නෙට්වර්ක්ස් ඇත්තටම ට්‍රයි කරා මේ කතාවේ අයිතිය ලබා ගන්න. දැනට යන කතාව තමයි අපි දන්නවා Apple TV ළඟදී ඔවුනුත් දැන් මේ කරලයට බැහැලා තියෙන්නේ Netflix සහ Amazon Prime එක සටන් කරන්න. එතකොට දැනට Apple TV ආයතනයේ ඒ විධායක නිෂ්පාදකවරු මේ දැනට ප්‍රිපෙයාර් කරලා තියෙන ස්ක්‍රිප්ට්ස් බලනවා කියලා තමයි ආරංචි වෙන්නේ. එතකොට සමහරක් වෙලාවට Apple TV එක මේ කතාව අරගෙන නිෂ්පාදනය කරන්න ඉඩ තියෙනවා. ඊළඟට මං හිතන්නේ අපිට තව වෙලා නැති නිසා මොන වගේ තව ටීවී සීරීස් දෙන්න කියන එක මං තට්ටක් ගාලා කියන්නම්. Chronicles of Narnia Netflix වලින් ප්‍රොඩියුස් කරන්න සූදානමක් තිබෙනවා. ඒ කියන්නේ අපි බලපු චිත්‍රපට මාලාවෙම කතාව හෝ මොකක් හරි එක්ස්ටෙන්ෂන් එකක්. ඒ වගේම King Arthurගේ ලෙජන්ඩ් එක ඇසුරෙන් Curse කියලා ටීවී සීරීස් එකක් ආයෙත් Netflix channel එකේම තමයි එම නැත්නම් මේ ස්ට්‍රීමින් සර්විස් එකේම බලන්න පුළුවන්. ඒ කියන්නේ Merlin බලපු අයට ගොඩක් ආස වෙන්න ඉඩ තිබෙනවා. ටිකක් ඒ කතාවම නැත්නම් ඒ ආශ්‍රය තියෙන කතාවම උන් අලුත් කරලා පෙන්වන ස්වරූපයක් තමයි තිබෙන්නේ. Fox ආයතනය Fox TV channel එක Earth Sea කියලා TV series එකක් produce කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොන විදිහට තමයි මට review කරන්න තිබෙන්නේ මේ fantasy series මොන වගේද තියෙන්නේ කියලා. මම මේක ඇත්තටම list එකට යොදාගත්ත කිහිපයක් විතරයි. මේ වගේ ගොඩක් attempts දැනටමත් plan වෙනවා. ඉස්සරහට දකින්න හම්බේවි. ඒක ටීවී සීරීස් අගය කරන විශේෂම ෆැන්ටසි ටීවී සීරීස් වලට කැමති ඔයාලට ලොකු අවස්ථාවක් වේවි කියලා අපිට හිතා ගන්න පුළුවන්. එහෙනම් ආයෙසරයක් අපි හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේදී මම ගොඩක් දුරට His Dark Materials ගැන කතා කරනවා. ඒ කියන්නේ දැනට කොටස් 4ක් එහෙම නැත්නම් කොටස් 5ක් විතර විකාශය වෙලා තියෙවි මේ වීඩියෝ එක මම කරද්දි. එතකොට ඒ ආශ්‍රයෙන් රිවිව එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා තාමත් බල නැත්නම් His Dark Materials TV series එක අනිවාර්යයෙන්ම බලන්න කියලත් මතක් කරනවා. හැමදෙරටම ජය වේවා.